ඔයා ක්ෂයකරයිද නම් මන් දාන එක හොයන්න බෑ. නමුත් ඔයා ඕකට කමෙන්ට් එකක් දාන්න හැයි කියලා මන් දාන්න. මං කමෙන්ට් දාන්න මම මොකටද මේකට කමෙන්ට් දා. මුළු ලෝකෙම කාන්තා දින දාගෙන මාර්තු මාසේ එනවා. 8 වෙනිදා නේද? ජාත්‍යන්තර කාන්තා දිනේ. Yes. ඉතින් පිරිමි දිනය, ජාත්‍යන්තර පිරිමින්ගේ දිනේ ප්‍රකාශයට පත් කරන්න ඕනේ. හා. මන් දන්නවා ඒක කවදාවත් වෙන වැඩක් නෙවෙයි. ඔව්. කවදාවත් වෙන්න යෝජනා කරන්නෙත් නෑ මොකද ඒක යෝජනා කරන්නෙත් නෑ අපි වෙන්න යෝජනා කරන්න ඕනේ අපි කාන්තාවන්ට සමතන දෙන්න නිසිතන දෙන්නකම් අපේ තැන දෙන්න කියලා අපිට ඉල්ලනවා කියන දැන් මම කියන්නේ මේක ෂෙයා කරන්න. පිරිමියා කියන්නේ කවුද කියන එක ගැන අපි කතා කළා. ඔව් නේ. මම දන්නවා ආපු කමෙන්ට්ස් හැම එකම වගේ අපි කියවල බැලුවා. හරි. කියන්න දුකයි. ඔව්. අඩවතරමේ අපේ වයිෆ්වත් එකට කමෙන්ට් එකක් දාලා තිබුණේ මේ කියන්නේ ඇත්ත කියලා. ඒ නිසා මම යෝජනා කරනවා. ඔව්. පිරිමි අපේ අයට. මේක සටනක් නෙමෙයි නමුත් හැම කාන්තාවකටම මේක ෂෙයා කරන්න. ඒගොල්ලෝ ෂෙයා නොකරට කමන්නේ. හැම පිරිමියෙක්ම හැම කාන්තාවකටම මේක ෂෙයා කරන්න ඕනේ. ඒක තමයි ටාස්ක් එක. අපි ෂෙයා කරනවා මේක. අපි සද්ද නැතුව මේ හැමදේම කරන්නේ ඉතින් නිකමට දැනගන්න. අපි ආයෙ මේකන වචනයක් කතා කරන්නේ. ආ ඔකේ. නිකමට හරි කාන්තාව දැනගන්න ඕනේ. පිරිමියා සහ පරිත්‍යාගය කියන වචන දෙක අතර තියෙන සම්බන්ධය. වෙන මුකුත් එපා. මේක අපේ ටාස්ක් එකක්. මේක අපි කරන්න ඕන වැඩක්. මම හැම කොල්ලෙක්ම දාලා තිබුණා කමෙන්ට්. දාලා තිබුණේ කෙලින්ම යටි පතුල ඉඳලා එන උඩට එන හැගීම් ටික දාලා තිබුණා. එච්චරයි. මේක අපේ වැඩක්. මේක අපි තමයි මේක ෂෙයා කරන්නේ. කාන්තාව මේක ෂෙයා නොකරට කමක් නැහැ. කමෙන්ට්ස් හොඳමට කමක් නැහැ. අපි මේක ෂෙයා කරමු. යන්න අපේ CFM YouTube channel එකේ මේ වීඩියෝ එක තියෙනවා මේ පිරිමි ගැන කතා කරපු වීඩියෝ එක රයිට් මේක ෂෙයා කරන්න කියලා මම ආවා පිරිමියෙකුගෙන් කරලා නේද ඔව් මම පිරිමියෙකුගෙන් මම ඉල්ලා හිටනවා මේක අපි වෙනුවෙන් පිරිමි වෙනුවෙන් මේක ෂෙයා කරන්න කියලා පහරි උද්වේගකාරී අනිවාර්යයෙන් මට මාර දුකයි එක කාන්තාවක් ඔව් ඇත්ත කියලා තිබුණා නම් මට ඇති ඔව් ඇත්ත කියලාවත් නැහැ අඩුවතන අනේ බම්බුව කියලාවත් එහෙම අවත් ඒ වෙලාවේ නැති ඒවා දැන් එපා. එච්චර වීක් කියලා හිතන්න එපා. අපි ආදරේ ඒවා මේ ඔක්කොම හරි එනවනේ. එච්චර දුර්වලයි කියලා හිතන්න එපා.